සුබ දවසක් ඔබට අද 2014 නොවැම්බර් මාසේ 21 වෙනි සිකුරාදා. දවසේ හිරු උදාව පෙරවරු 6:03ට හිරු බැසීම සවස 5:50ට. අද දවසේ මරු සිටින දිශාව ගිනිකොණ දිශාව නිසා ඔබේ සියලුම සුබ කටයුතු වලදී සුබ දිශාව ලෙස උතුරු දිශාව භාවිතා කරන්න. ශුද්ධ සූර්ය උදාව අනුව සකස් කළ දිවා රාහු කාලයේ අද යෙදිලා තියෙන්නේ පෙරවරු 10:28 සිට පෙරවරු 11:56 දක්වා. ඉතින් වගකීම් සහිත ගනුදෙනු, වැදගත් ගමන් බිමන්, වෙනත් සුබයයි හැඟෙන කවර හෝ කටයුත්තක් මෙකී රාහු කාලයේ මගහැරලා ඉටු කිරීම තුළින් ඔබට බොහොමත්ම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වේවි. ඒ වගේම අද දවසේ ඔබේ සියලුම සුබ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් දිව්‍යමය සුබ මුහුර්තියක් පෙරවරු 10:17ට යෙදිලා තියෙනවා. තත්කාල ග්‍රහ සිත්තම දිහා විමසිල්ලෙන් බලලා අද දවසේ ඔබේ ඉරණම මොන විදියටද තීරණය වෙන්නේ කියලා අපි ලග්නෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නය. ලග්නාධිපති කුජ නමවැන්නේ භාග්‍යංශක ගතව පැවතියත් අෂ්ටම ඒරාෂ්ටක අපලයක් ගෙවන ඔබ එකී අපලය සපුරාලන තවත් එක් දවසක් අද දවස නිසා තරමක් බාධාකාරීව තමයි දවසේ කටයුතු වලට මුහුණ දෙන්නේ. ඉතින් මෙකී බාධාව දවස ආරම්භයේදීම යටපත් කරගන්න පුළුවන් සිත නිවන බෝධින් වහන්සේ නමකට පුද සත්කාර පැවැත්වීම තුලින්. ඒ වගේම අද දවසේ රැකියා පරිසරයේදීත්, ගෙදර දොර පරිසරයේදී, මගතොටේදී, රතවාහන ධාවනය කරනකොට බොහොම කල්පනාකාරී වෙන්න ඕන දවසක්. ඒ රාෂ්ටකය එක දිගටම පැවතුනත් තත්කාල ග්‍රහ පිහිටීම අනුව සමහර දවස් අපට සුවිශේෂ සුබ ප්‍රතිඵල වගේම සුවිශේෂ අසුබ ප්‍රතිඵල ගෙන දෙනවා. ඉතින් අද දවසේ ඔබ ප්‍රවේසම් විය යුතු දවසක් ලෙසයි හැඟෙන්නේ. රුධිරගතව ඇතිවෙන්න පුළුවන් අසනීප අවදානමත් තරමක් කටුකව දැනෙන දවසක් නිසා ඔබ බොහොම කල්පනාකාරීව අද දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. වෘෂභ ලග්නේ. ලග්නාධිපති සිකුරු 7 විවාහාංශක ගතව පවතිමින් තමයි ඔබට අද දවස උදාවන්නේ. ඉතින් අද දවස පුරාවටම උසස් මංගල යෝග පවතින බව නම් සඳහන් කරන්න ඕන. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අවිවාහක නම් මෙහෙම උසස් මංගල යෝග යෙදුනට විවාහක නම් අඹ සැමියන් අතර සමගිය සතුට, සමාදානයේ ලෙංගතුකම වර්ධනය වන යම් මත ගැටුමකින් පීඩා විඳනම් පහුගිය කාලේ අඹ සැමියන් අතර එකී මත ගැටුම් निराකරණය වෙලා සතුට සමාදානයේ දෙදෙනා අතර ඇතිවෙන බොහොම වාසනාවන්ත දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අද දවසේ වෙළඳ ව්‍යාපාර කටයුතු, එහෙමත් නැත්නම් තමන් කරන රැකියා ව්‍යාපාර කටයුතු, තමන්ගෙම ව්‍යාපාරයක්, ස්වයන් රැකියාවක් මේ ආදී අංශවල නිරත වෙන අයට බොහොම සුබ ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. ඒ තමන්ගේ ව්‍යාපාර කටයුතු වලින් ලැබෙන ලාභ ප්‍රතිලාභ වෙනදට වඩා අද දවසේ ලැබීමේ ප්‍රවණතාවය වැඩි නිසා. මිතුන ලග්නේ. ලග්නාධිපති බුත පස්වැන්නේ විද්‍යාංශක ගත වෙලා බලවත්ව ඉන්න නිසා අද දවස තීරණ ගැනීම මතින් බොහොම හොඳ දවසක්. ඔබේ අනාගතය සැලසුම් කරන්න, ව්‍යාපාර කටයුතු සැලසුම් කරන්න, එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයේ වැදගත් තීරණ ගන්න, රැකියාවේ යම් හොඳ වෙනසක් කරන්න, මේ ආදී කටයුතු වලට අද දවසේ ඔබ ගන්නා තීරණ ඉතාමත්ම සාර්ථක වෙනවා. ඉතින් එවැනි බලවත් තීරණ ගන්න පුළුවන්, ජීවිතේ හොඳ පැත්තට කරකවන්න පුළුවන් දවසක් ලෙස ඔබට අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අද දවසේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්, එහෙමත් නැත්නම් දරුවෙකුගේ ලෙඩක්, රෝගයක්, අසනීපයක් සුව කර ගැනීම වෙනුවෙන්, නැත්නම් දරුවන්ගේ දියුණුව වෙනුවෙන් වෙහෙසෙන දවසක්. ඔබ දෙමාපියන් නම්, මහලු දෙමාපියන් නම්, වැඩිහිටි දෙමාපියන් නම්, දරුවන් ඔබට සලකන, දරුවන්ගේ සැලකිලි වලින් සතුටටපත් වෙන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. පවුලේ සමාජිකයින් අතර වුණත් සතුට සමගිය වර්ධනය වෙන වාසනාවන්ත දවසක් ලෙසයි අද දවස හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. කටක ලග්නේ.
ලග්නාධිපති සඳු හතරවැන්නේ ගෘහාංශක ගත වෙලා තමයි ඔබට අද දවස උදාවන්නේ. දවස ආරම්භයේ සිටම ඔබ තමන්ගේ ගෙදර දොර දියුණුව, පවුලේ දියුණුව, එහෙමත් නැත්නම් තමන්ට හිමි කරගන්න තියෙන දේපල ධනය මේ ආදී දේවල් පිළිබඳව වෙහෙසෙනවා. මේකී වෙහෙස තුලින් තමන්ගේ ජීවිතේ යම් අඩියකට ඔසවලා ගන්න පුළුවන්, නැත්නම් තමන්ගේ ජීවිතේ උසස් කරගන්න පුළුවන් දවසක්. යාන වාහනයක්, ගෙයක් දොරක් මිලදී ගන්නවා නම්, ඊට සුදුසු මූල්‍ය ක්‍රමයක් සකස් කරනවා නම්, ඒක සැලසුම් කරන්න හොඳ දවස තමයි අද දවස. අද දවස පුරාවටම ඔබේ ලග්නයටත් උසස් මංගල යෝග පවතිනවා. ඉතින් උසස් මංගල යෝග අවිවාහකයින්ට පවතිද්දී විවාහක අඹු සැමියන් අතර සතුට සමගිය බොහොමත් හොඳින් වර්ධනය වෙන දවසක්. පවුලේ සමාජිකයින් අතර සතුට සාමීච්ය රැඳෙන, කෙටි ගමන් බිමන් යෙදෙන, එහෙමත් නැත්නම් රැකියා ව්‍යාපාරවල බොහොම සෞම්‍ය පරිසරයක් පවතින දවසක් ලෙස ඔබට අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. සිංහ ලග්නය ලග්නාධිපති රවි ගෘහාංශක ගත වෙන අද දවස ඔබට බොහොමත්ම කලබලකාරී, එහෙමත් නැත්නම් බොහොම වැඩ අධික දවසක්. ඒ වැඩ අධික බව ඇති වෙන්නේ ඔබේ දේපලක් ධනයක් සම්බන්ධයෙන් ඔබ වෙනදට වැඩිය අද දවසේ වෙහෙසෙන නිසා. එහෙමත් නැත්නම් තමන්ට යම් යාන වාහන ගේදොර මිලදී ගැනීමක්, එහෙමත් නැත්නම් රැකියාවට කරන ලොකු ආයෝජනයක්, රැකියාවේ සැලසුම්ගත වෙනසක්, ඔය වගේ දේවල් වෙනුවෙන් වෙනදට වැඩිය වෙහෙසෙන දවසක්. පදිංචියේ යම් වෙනසක් හෝ ගෙදර දොර පිහිටීමේ, ගෙදර දොර බඩු බාහිරාදී ඇසිරීමේ යම් වෙනසක් අද දවසේ ඔබ අතින් සිද්ධ වෙන්නත් පුළුවන්. මෙකී අංචවල මේ වගේ සුබ වෙනස්කම් වෙද්දී වැයපක්ෂයත් ඉතා ඉහළ යන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් වියහියදම් පාලනය කරගෙන කල්පනාකාරීව ගනුදෙනු කිරීම තුළින් ඔබට අද දවස හැමාතින්ම සාර්ථක කරගන්න පුළුවන් වේවි. කන්‍යා ලග්නය ලග්නාධිපති බුද ධනස්ථානගතව පවතින අද දවසේ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට බොහොම වාසනාවන්ත දවසක් වෙන්නේ අංශ කිහිපයකින්. එක පැත්තකින් තමන්ගේ දරුවන්ගේ වාසනාව, දරු පල වාසනාව ඔයාදී අංශවලින්, එහෙමත් නැත්නම් තමන්ගේ ගේ දොර, ඉඩකඩම්, යාන වාහන ආදී දේපොළ ධනය අතින්, මෙකී දේපොළ ධනය ලැබීම්, හදිසි ධනලාභ ලැබීම් අතින්. තවත් පැත්තකින් රැකියා ව්‍යාපාර බොහෝමත්ම උසස් තත්වයක පවතිනවා. ඔබ කරන ආයෝජන කටයුතු වලින් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමට, එහෙමත් නැත්නම් රැකියා පරිසරය බොහොම සෞම්‍ය ලෙස රැකියාවේ අභියෝග ජයගෙන සාර්ථක වීමට ඔබට ලැබෙනවා. ඉතින් මෙකී අංශ හැම පැත්තකින්ම ඔබ ඉතාමත්ම සාර්ථක වන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අද දවස පුරාවටම ඔබට හදිසි ධනලාභ පවතිනවා. ඒ වගේම හිසාශ්‍රිතව සෙම් කෝපයෙන් නැති කරන සුළු සුළු පීඩාවන් හැරුණුකොට සමස්තයක් ලෙස අද දවස බොහොමත්ම ජයග්‍රාහී දවසක්. ලග්නාධිපති සිකුරු දෙවැන්නේ ධනස්ථානගත වෙලා පවතිමින් තුලා ලග්න හිමියන්ට අද දවස උදා වෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබ විදේශගතව රැකියාවක් කරන්න, එහෙමත් නැත්නම් ආනයන අපනයන කටයුත්තක නිරත වෙන්න, එහෙමත් නැත්නම් සංචාරක ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් විදේශ මුදල් ලේකක මුල් කරගෙන කරන ව්‍යාපාර කටයුත්තක නිරත වෙන්න අදහසක් තිබුණා නම් ඔන්න එකී අදහස් සඵල වෙන, ඒ පිළිබඳව සුබ පණිවිඩ ලැබෙන දවසක්. ඒ වගේම තමන්ගේ නිවසෙන් දුර බැහැරව රැකියා කටයුතු වල නිරත අයට බොහොම වාසි අත්පත් කරගන්න පුළුවන් දවසක් අද දවස. අද දවස පුරාවටම රැකියා පරිසරය මුල් කරගෙන ගමන් බිමන් වල නිරත වෙන්න සිද්ධ වෙන දවසක්. මෙකී ගමන් බිමන් රැකියාවේ කටයුතු වෙනුවෙන්, එහෙමත් නැත්නම් රැකියාවේ අනාගත දියුණුව වෙනුවෙන් සිද්ධ වෙන ගමන් බිමන් වෙන්න පුළුවන්. ඔය කොහොම නමුත් අද පවුලේ සමාජිකයින් සමග හිත් තමනාපකම්, හිත් බිඳීම් ඇති නොවන විදියට ඉවසිලිමත්ව ගෙදර පරිසරයත් පාලනය කරගන්න උත්සාහ කරන්න. වෘශ්චික ලග්නේ
ලග්නාධිපති කුජ දෙවැන්නේ ධනස්ථානගතව තැන්පත් වෙලා වෘශ්චික ලග්න හිමියන්ට අද දවස උදා වෙනවා. යම් දේපලක් ධනයක් හිමි කරගන්න කාලයක් තිස්සේ යම් කෙනෙකුගෙන් උදව්වක් උපකාරයක් එහෙමත් නැත්නම් බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය ආධාර මුදලක් බලාපොරොත්තු වෙන්න හිටියනම් එහෙමත් නැත්නම් ඔබේ දියුණුව වෙනුවෙන් දුර බැහැර ඥාතියෙක් හෝ සමීප හිතමිත්‍රයෙකුගේ උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වුණා නම් මේකේ කවර හෝ දෙයක් සුබ ලෙස සාර්ථක වෙන දවසක් ලෙසත් ඒ තුලින් ඔබට දේපල ධන වාසනාව හිමිවන දවසක් ලෙසත් අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. ගයක් දොරක් යාන වාහනයක් මිලදී ගන්න ණය මුදලක් බැංකුවකින් බලාපොරොත්තු වෙනෝ නම් ඒ පිළිබඳව ගිහිල්ලා කතා කරන්න බොහොම හොඳ දවසක් තමයි අද දවස. රැකියා ව්‍යාපාරවලටත් අද දවසේ ඔබ කරන ආයෝජන වලින් ඉහළ ප්‍රතිලාභ අත්පත් කරගන්න පුළුවන් වෙනවා. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු අටවැන්නේ බාධක ස්ථානගත වෙලා අද දවස ඔබට ආරම්භ වුණත් එකී බාධාවන් යටපත් කරගෙන දවස ඉතාමත්ම බලවත්ව පවත්වගෙන යන්න ඔබට ඔබ තුලින්ම ගොඩනගාගත් ආත්ම විශ්වාසයකින් අද දවසේ හැකියාව ලැබෙනවා. අද ඔබේ කටයුතු දවස ආරම්භයේදී තරමක් මන්දගාමි. එහෙමත් නැත්නම් අලස බවකින් තමයි ඇරඹෙන්නේ. ඒ කොහොම නමුත් දවසේ මැදි කාලය වන විට ඉතාමත් සාර්ථක ලෙස දක්ෂ ලෙස එකී කටයුතු කළමනාකරණය කරගන්න පුළුවන් ශක්තිය ධෛර්යය ඔබ තුල ප්‍රගුණ වෙනවා. අද පවුලේ සමාජිකයින් අතර සුහදශීලීව ගත කරන්න ලැබෙනවා. විශේෂයෙන් දරුවන් අතර එහෙමත් නැත්නම් දෙමාපියන් අතරේ සමගිය බැඳීම වැඩි වෙන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අද දවසේ හදිසි ධනලාභ පැවතුනත් ඒ පවතින්නේ හවස් කාලේ. ඒක නිසා ලොතරැයි වාසනාවක් ගැන උරගා බලනවා නම් ඒක දවසේ දවල් කාලයෙන් පසුව වෙන්න ඕන. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානගත වෙලා පවතිමින් මකර ලග්න හිමියන්ට බොහෝ ලැබීම් වලට හේතු වෙන දවසක්. හැබැයි මකර ලග්නයෙන් උපන් ඔබ අද අනවශ්‍ය කලබලයක් නිසා හෙමත් නැත්නම් හදිසි වීමක් නිසා ඔබ අතින් යම් යම් වගකීම් සහිත දේවල් අතපසු වෙන්න පුළුවන්. පවුලේ සමාජිකයින් අතර යම් නොරිස්සුම් සහගත බවක් මත ගැටුමක් අර්බුදයක් ඇති කරගන්න පුළුවන් දවසක්. ඒ ඔබේම නොසැලකිල්ල නිසා. මෙකී කාරණා පිළිබඳව කල්පනාවෙන් අද දවසේ කටයුතු ඔබ ආරම්භ කරනවා නම් අනිකුත් හැම පැත්තෙම ඔබට සාර්ථක වෙන්න පුළුවන් වාසනාව අද දවස පුරාවටම පවතිනවා. විශේෂයෙන් ව්‍යාපාර කටයුතු වලට මුදල් ආයෝජනය කිරීමේදී එහෙමත් නැත්නම් තමන්ගේ දේපල ධනය වැඩි කර ගැනීමට කරන ආයෝජන එහෙමත් නැත්නම් මිලදී ගැනීම කටයුතු වලදී ඔබට බොහොම හොඳ වාසනාව හිමි වෙන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. කුඹ ලග්නේ ලග්නාධිපති සෙනසුරු දහවැන්න වූ කර්මාංශක ගත වෙලා තමයි ඔබට අද දවස උදාවන්නේ. ඉතින් තමන්ගේ රැකියා කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ඒ වෙනුවෙන් කාලය වෙහෙස අද දවසේ වැඩි කොටසක් වෙන් කරන දවසක් ලෙස ඔබට අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. එකී කැපකිරීම තුළින් රැකියාව ඉතාමත්ම සාර්ථක කරගන්න තමන්ගේ ආයතන ප්‍රධානීන්ගේ පවා පැසසුමට ලක් වෙන්න පුළුවන් වෙන දවසක් ලෙසත් අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අද දවසේ ගෙදර දොර කටයුතු නම් කිහිපයක් ඔබ අතින් අතපසු වෙන බව ඔබේ තත්කාල ග්‍රහ පිහිටීමට අනුව අවධාරණය වෙනවා. මේ නිසා පවුලේ සමාජිකයින්ගේ හිත් බිඳීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් රැකියා පරිසරයත් ගෙදර දොර පරිසරයත් දෙකම සමබරව පවත්වගෙන යන්න පුළුවන් නම් අද දවස පුරාවටම ඔබට බොහොමත්ම සාර්ථක වෙන්න පුළුවන් වේවි. මීන ලග්නේ ලග්නාධිපති ගුරු පස්වැන්නේ විද්‍යාංශකයේ කටක රාශියට බොහොමත්ම බලවත් වෙ ඉන්න නිසා අද දවස තීරණ ගැනීමට එහෙමත් නැත්නම් රැකියා ව්‍යාපාර අලුත් විදියට සැලසුම් කිරීමට රැකියා කටයුතු වලට කරන ආයෝජන පිළිබඳව වැදගත් තීරණ ගැනීමට බොහොමත්ම හොඳ දවසක්.
අද හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් සූදානමක් තියෙනවා නම් මෙහෙමත් නැත්නම් හවුලේ කටයුතු කරන්න සූදානමක් තියෙනවා නම් එකී කටයුතු ආරම්භ කිරීමට ඊට සුදුසු හවුල් ගිවිසුම් පිළියෙල කරන්න එහෙමත් නැත්නම් හවුල් කරුවන් අතර අනාගත දියුණුව වෙනුවෙන් සාකච්ඡා පවත්වන්න බොහොමත්ම හොඳ දවසක්. අද දවසේ ඔබට උසස් මංගල යෝග පවතිනවා. විවාහක අඹ සැමියන් අතරේ සතුට සමගිය හොඳින් වර්ධනය වෙන දවසක්. අද දවස පුරාවටම මෙකී සුබ ප්‍රතිඵල සමස්තයක් අත්විඳිද්දී රුධිරගතව ඇතිවෙන්න පුළුවන් රෝග අවදානමක් පවතින නිසා එකී අවදානම යටපත් කරගෙන දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. අද දවසේ බොහොමයක්ම ලග්න සුබ ප්‍රතිඵල අත්විඳිද්දී ලග්න කිහිපයක් පමණක් මිශ්‍ර ප්‍රතිඵල අත්විඳිනවා. මෙකී මිශ්‍ර ප්‍රතිඵලත් සුබ ප්‍රතිඵල බවට පත් කර ගැනීමට අපි ප්‍රඥා සම්පන්නව අද දවසේ කටයුතු හොඳින් සැලසුම් කරගනිමු. ඔබට ජය ශක්තිය.